අයිබෝවන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සිද ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිඩමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත බුරුවි දිවයිනෙන් බහැරට ගමන් කිරීම තවදුරටත් සොලිකුණාටුව හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්වල 12,000කට අධික පිරිසක් පීඩාවට निवास देशीय घट अधिक प्रमाणी घट हानि उद्गले कातुरुदान हाथर घट तुआले सुली कुनाटे नापदा वंटे लाखु वंटे खड़ी नवीन सहने राज्य अमिति चमल किया मेरा टे दिन कदी वार्ता ऊ वैदिव कोविड रोगीन संख्या व ईए दिने संख्या वाटे सी हत्या टा कोलबीन हार सी देका कोविड मरण संख्या वात एकसी विसी हाथर दाकुआ इहलटे අටලුගම කොවිඩ් ආසාදිතේ රෝහල්ගත වීම ප්‍රතික්ෂේප කරයි. ආසාදිතයා සෞඛ්‍යාංශ වෙත කෙලගසයි. ආසාදිතයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග. මහර අදත් පාර්ලිමේන්තුවට. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ මාර්තු මාස පැවැත්වීමට සැලසුම් ඇමති ජීඑල් කියයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදු කරන විමර්ශන පාපිස්ස යට ගහන්න එපා. කාඩිනල් හිමියන් රජයට කියයි වත්මන් රජයේ ජනතා අවශ්‍යතා සපුරා ලීමට සමත් වී නැහැ හිටපු කතානායක කරු කියයි බුරවි සුලි කුණාටුවේ අලුත්ම තත්ත්වය පිළිබඳවයි ප්‍රථමයෙන් අවධානය ඊයේ රාත්‍රියේ දිවයිනට ඇතුළු බුරවි සුලි කුණාටුව මේවන විටත් දිවයිනෙන් බැහැරව යමින් පවතින බව කාලගුණිතා දෙපාර්තමේන්තුව පවසනවා සුලිකුණාටුව ඊයේ රාත්‍රියේදී දිවයිනට ඇතුළු වුණා. ඉන් අනතුරුව ක්‍රමෙන් එය නැගෙනහිර ප්‍රදේශයෙන් ඇතුළු වී ඉන් අනතුරුව මන්නාරම ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවෙන් බැහැරට ගමන් කිරීමේ ආරම්භ වුණා. එම ගමන් කිරීමත් එක්කම විශේෂයෙන්ම නැගෙනහිර සහ උතුරු පළාත්වලට බලපෑම් මෙල්ල වුණා. නමුත් බොහෝ විට ප්‍රකාශ කර තිබුණා මෙහි බලපෑම දිවයිනේ පළාත් 7කට පමණ එල්ල වෙතයි. මේ බලපෑම එල්ල වී තිබුණේ නමුත් उत्तर सह नगनहिर पलात्वलट पमनाई अप सूदानं बैड वेद विशेषांगे तुलीन मे सुलिकुनाटुए अलुत्म तत्वयन पिलिबंदव ओबट तोरतुरु दैन गेनेन्नट නිරිත දිග බෙංගාල බොක්ක මොහොත ප්‍රදේශයේ පැවති බොරවි සුලිකුණාටුවේ කේන්ද්‍රය ඊයේ රාත්‍රී 10:30 11:30 අතර කාලයේදී ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළේ තිරියයි සහ කුච්චවේලි අතරින් ශ්‍රී ලංකාවේ ගොඩ බිමට ඇතුළු වුණා. සුලිකුණාටුව ඇතුළු වන විට එහි වේගය පැට කිලෝමීටර 70-80 දක්වා ප්‍රබල තත්වයකින් පැවතුණා. විටින් විට එය පැට කිලෝමීටර 90 දක්වා වැඩි වුණා. කෙසේ වෙතත් මේ ක්‍රමෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත අද දහවල් කාලය වන විට ගමන් කර තිබුණා. මෙලෙස ඊයේ රාත්‍රිය සහ අද අලුයම් කාලය ඇතුළත දිවයිනට ඇතුළු වූ බුරවි ක්‍රමෙන් උතුරු සහ නැගෙනහිර පළාත් අතරින් මන්නාරම දෙසට ගමන් කිරීමේ නනතුරුව සිදු වුණා. අද දහවල් 12 පමණ වන විට බුරවි සුලිකුණාටුව මන්නාරම සහ පූනරින් අතර වෙරළට ආසන්නෙන් පැවතුණා. එහිදී පැහැදිලි ලෙස චන්ද්‍රිකා ඡායාරූප වලින් දක්නට ලැබුණේ මෙම සුලිකුණාටුව ක්‍රමෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බවයි. සුලිකුණාටුවේ වේගය ඒ වන විටත් පැට කිලෝමීටර 70-80 අතර වූ අතර ඇතැම් විට පැට කිලෝමීටර 90 දක්වාද එය වැඩි වෙමින් පැවතුණා. සුලිකුණාටුව ක්‍රමෙන් ශ්‍රී ලංකාවේ නිවතට ගමන් කළද හෙට සහ අනිද්දා යන දෙදින තුලත් මෙහි බලපෑම අපට එල්ල විය හැකි. දිවයිනට උතුරු වයඹ ඊසාන සහ බස්නාහිර දෙසින් වන මුහුදු ප්‍රදේශ මේ හේතුවෙන් ඉතා රළුවන අතර දිවයින වටාවන මුහුදු ප්‍රදේශද තරමක් රළුවනවා. අද දහවල් පැවති අයහපත් කාලගුණක තත්වයේද ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් අද පස්සුරු වන විට බුරවි සුලිකුණාටුව තව දුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බවට කලුනිදා දෙපාර්තමේන්තුව තොරතුරු වාර්තා කළා. ඒ අනුව සුලිකුණාටුවේ බලපෑම ගොඩබිම ප්‍රදේශ සඳහා අඩු වීම ඉදිරියට බලාපොරොත්තු විය හැකි බවයි කලුනිදා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ. බුරවි සුලිකුණාටුවෙන් පළාත් 7කට පමණ බලපෑම් එල්ල වනු ඇති බවට අනුමාන කර තිබුණද ඉන් බලපෑම් ඍජු ලෙස එල්ල වුණේ උතුරු පළාතට වන අතර නැගෙනහිර පළාතටද තරමක බලපෑම් එල්ල වුණා. ඒ අනුව උතුරු පළාතේ යාපනය මුලතිව් මන්නාරම කිලිනොච්චිය සහ වවුනියාව දිස්ත්‍රික්කවල පුද්ගලින් 12,161කට බලපෑම් එල්ල වුණා.
සුලිකුණාටුව ශ්‍රී ලංකාව තුළට ඇතුළු වීමත් සමග මිලිමීටර 201ම වූ අධික වැසි උතුරු පළාතෙන් වාර්තා වූ අතර උතුරු පළාතේ පැවති තත්ත්වයයි මේ. නැගෙනහිර පළාතේද මෙම බුරු විසුලුකුණාටුවෙන් ඊයේ සහ අද දිනේ බලපෑම් එල්ල වුණා. බුරුවි සුලිකුණාටුව සහිත පද්ධතිය ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමත් සමග ගාල්ල සහ හැටන් ප්‍රදේශ වලටද තරමක තද වැසි සහ සුළං තත්ත්වයන් බලපෑවා. සමස්තයක් ලෙස උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙම බොරවී සුලිකුණාටුවත් සමග පුද්ගලයන් 12252 දෙනෙකුට බලපෑම් එල්ල වූ අතර මේ හේතුවෙන් එක් පුද්ගලයෙකු අතුරුදන්ව තවත් සිව් දෙනෙකු තුවාල ලැබුවා. නිවාස 15ක් මුළු මනින්ම විනාශයට පත් වූ අතර එම සියලු නිවාස උතුරු පළාතට අයත්. අර්ධ වශයෙන් නිවාස 192කට හානි සිදු වී ඇති අතර ඉන් හානි සිදු වූ නිවාස 173ක් වාර්තා වන්නේ උතුරු පළාතෙන්. පැවති අයහපත් කාලගුණික තත්ත්වයක් සමග පුද්ගලින් 10336 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටද ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කර තිබුණා. ගත වූ පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වන්නේ යාපනේ දිස්ත්‍රික්කයේ අක්කරායන් ප්‍රදේශයෙන් එය මිලිමීටර 279ක්. චාවකච්චේරි ප්‍රදේශයෙන් මිලිමීටර 260ක්, යාපනේන් මිලිමීටර 245.1ක්, කිල්නොච්චේ 233.9ක් සහ මුලිතුව ප්‍රදේශයෙන් මිලිමීටර 224ක ඉතත් තද වර්ෂාපතනයක් වාර්තා වුණා. මෙතර බුරුවි සුලිකුණාටුවේ හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවි ශ්‍රීපුර, යාය 12 සමන්පුර, මියෝය ජනකවේල ගොවි ජනපදයේ මියෝය අමුණ දැඩි අවදානමකට ලක්ව ඇති බවට අපට තොරතුරු වාර්තා වුණා. මෙවන විට ගොවි සංවිධානයේ නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් එම අමුණ ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරතව සිටිනවා. වසර 20කට පෙර ඉදිකරන ලද මෙම වේල්ල ඊට අවදානම් තත්වයක පවතින බැවින් හැකි ඉක්මනින් එහි නඩත්තු කටයුතු සිදු කර දෙන ලෙසයි ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙන්නේ. මේ පිළිබඳව අදාළ අංශ කඩිනමින් අවධානය යොමු කරනු ඇතැයි සියත ප්‍රවෘත්ති අප බලාපොරොත්තු වෙනවා. මේ අතර සුලිකුණාටුවෙන් ආපදාවට ලක් වූවන්ට ලබා දෙන සහන පිළිබඳව රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. යාපනයේ ත්‍රිකුණාමලයේ මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්කයන්හි පමණක් දැනට ලැබුණු තොරතුරු අනුව ඉතා සුළු වශයෙන් ආපදා තත්ත්වයන් වාර්තා වෙලා තියෙනවා. සුරක්ෂිත මධ්‍යස්ථාන 65ක පිළිවෙලින් මේ වන විට යාපනයේ දිස්ත්‍රික්කයේ පවුල් 134ක්, පුද්ගලීන් 522ක්, කිල්නොච්චේ දිස්ත්‍රික්කයේ පවුල් 628ක්, පුද්ගලීන් 1949ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 324ක්, පුද්ගලයන් 1114ක්, සමුළුතිව් දිස්ත්‍රික්කයේ පවුල් 123ක්, පුද්ගලයන් 422ක් යන ආදී වශයෙන් එම දිස්ත්‍රික්ක සියල්ලන්ගේම පවුල් 1009ක්, පුද්ගලයන් 407ක්
හත්දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන සඳහා මේ වෙනිට යොමු කර තියෙනවා. අවද යාපනයේ මුලතිව් කිරණෝච්චි වවුනියා සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්හි පවුල් 551ක් පුද්ගලයන් 1904ක් මෙම අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් බලපෑමට ලක්ව ඇති බව මේ වන විට තොරතුරු ලැබී තිබෙනවා. ඌර්ණ නිවාසහාන 15ක් සාර්ධහානි නිවාස 170ක් වශයෙන් නිවාසවලට හානි සිදු වී තියෙනවා. දැන් මන්නාරමේ 1258ක් ෆැමිලි දැනට ඩිස්ප්ලේස් වෙලා තියෙනවා. ඕටු මේ ඩැමේජ් වෙලා තියෙනවා. පහම ඒ ගැන ශ්‍රේල බල්ලා ඒ සියලු දෙනාට හරිනම් විසඳුම් ලබා දීමට කටයුතු කරනවා. कोविड रोगी तत्व अलुत्म तुरुतुरु वेतायी देन अवधाने दिनक तुल मेरटीन वार्ता उ वेडिम कोविड आसादितेन संख्याव इये दिनेन वार्ता उ अतर इन वेडिम पीरिसक वार्ता वाने कोलंब दिस्रिकेन एमेन्म मेवन बीट वार्ता वन कोविड मरन संख्याव द एकसे विसी हतर दक्वा इहल गोस्ते बेनवा में अतर लोपुरा समस्त कोविड मरन संख्याव द लक्ष पहलवे सीमाव इक्मवागिय बवाई विदेश माध्य वार्ता कले कोविड-19 वायरस से आसादने वी दिनांक तुला मेरठ वार्ता ओ वैडिम आसादिते इन संख्याव ये दिने दी वार्ता ओ अतर एम संख्याव अटस्य हत्ताटा इन आसादिते इन हारस्य दिदने कोलंब प्रदेशेन वार्तावन अतर कोविड देवन रैल्ले आरंभे सिट मेधक्वा काले तुला कोलंब डिस्ट्रिक्टेन वार्तावन समस्त आसादिते इनगे संख्याव दस दहसे सीमाव इक्मवा गोस्ति मनवा වැඩිකොටසක් වාර්තා වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් වැලිකඩ බන්ධනාගාරය ආශ්‍රිතව රෝගීන් 271ක් සහ කොළඹ නගර සභා සීමාවෙන් 167ක් වාර්තා වෙලා තියෙනවා. දියුලපිටිය මීගමු කැලණිය අත්තනගල්ල කියන ප්‍රදේශවලින් 10 සිට 26 දක්වා රෝගීන් වාර්තා වෙලා තියෙනවා. පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයෙන් 20ක් සහ දන්කොටුව ප්‍රදේශයෙන් 16ක් ආදී වශයෙන් ප්‍රදේශ කීපයකින් රෝගීන් වාර්තා වෙලා තියෙනවා. අපිට දැඩි සත්කාර ඒකකවලට යෙදෙන අයගේ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. මීට කලින් සාමාන්‍යයෙන් එකක් දෙකක් විතරක් තිබිච්ච එක අද වෙනකොට 12ක් 13ක් සාමාන්‍යයෙන් ඇඳන් භාවිතා වෙන තත්වයට වැඩිවීමක් පේනවා. මේකට ප්‍රධානම හේතුව තමයි අපි අර කලින් කිව්වා වගේ අවදානම් කණ්ඩායම් වලට මේ රෝගයේ පැතිරීමත් එක්ක අවදානම් කණ්ඩායම් වලට පැතිරුණු සංඛ්‍යාව සුළු වුණත් ඒකෙන් වැඩි ප්‍රතිශතයක් සමහර විට සම්පූර්ණතාවයට යන්න ඉඩ තියෙනවා. ඒ පදනමින් කීප දෙනෙක්ම ඒ තත්වයට පත් වෙලා තියෙනවා. ඒ දින කළුතර දිස්ත්‍රික්කෙන් වර්තා වූ ආසාදිතින් 106 දෙනා අතුරින් ආසාදිතින් 98 දෙනෙකු අටලුගම් ප්‍රදේශයෙන් වර්තා වී තිබෙනවා. එම ප්‍රදේශයේ පුද්ගලින් PCR පරීක්ෂණ මගහරමින් කලාකාරී ලෙස පසුගියදා හැසිරෙනු අතර කොවිඩ් වෛරසය ආසාදිත රෝගියෙකු ප්‍රතිකාර සඳහා රැගෙන යාමට ගිය අවස්ථාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරෙනු පොතක්ද ඊයේ දින වර්තා වුණා. පයි 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 පා. මිගෙනු මම मम महाजन सौख्य परीक्षक वर्यागे मुहुनट खिलगैसीमक सिद्धुए अति बावट वार्ता विनो मे संबंधेन विमर्शन आरंभ करती बेनो तो कोविड आसादित कुनिसा तडंगोट गनी में क्रियावलिय नीतिय क्रियात्मक किरी में क्रियावलिय ක්‍රමවේදයකට අනුසිදු කළ යුතු මෙවැනි අවස්ථාවල කොවිඩ් ආසාදිතය වෙනායේ වගේම නිරෝධායනය වෙනායේ සෞඛ්‍ය නීතිවලට පටහැනිව කටයුතු කිරීම පමණක් නොවේ සෞඛ්‍ය බලධාරීන්ට මේ ආකාරයට රාජකාරියට බාධා කිරීමෙන් පරිභව කිරීම ඉතාම කනගාටුදායක තත්ත්වයක් ඔවුන් මේ රටට ද්‍රෝහී වන පුද්ගලයන් හැටියට හඳුන්වන්නට පුළුවන් මේ හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටද සෞඛ්‍ය තර්ජන එල්ල වී ඇති අතර මෙම සිදුවීමට මුහුණ දුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා ඇතුළු 3 දෙනෙක් ස්වයං නිරෝධානය කිරීමට කටයුතු කළ බවයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදේ ආර් රත්නායක මහතා සඳහන් කළේ මෙම සිදුවීමත් සමග අද දිනේදී එම ප්‍රදේශය ආශ්‍රිතව සිදු කිරීමට නියමිතව තිබූ සියලුම PCR පරීක්ෂණ නවතා දැමීමට කටයුතු කළ බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා
මෙතර අටුළුගම ප්‍රදේශයේ සිදු කළ PCR පරීක්ෂණ අතුරින් මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 351 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනේදී අලුතින් වාර්තා වූ නව ආසාදිතයින් 28 දෙනාද සමගයි. කොවිඩ් වෛරසය ආසාදිනේ වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගිය පුද්ගලින් අතරට හලාවත ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක්ද ඇතුළත්. ඇය පසුගිය නොවැම්බර් මාස 30 වන දින හලාවත දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනයේ හේතුවෙන් ඇති වූ හෘදය අබාධයක්. කොළඹ ධාතුන ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලෙක්ද පසුගිය නොවැම්බර් මාස 30 වනදා නිවසේදී මියගොස් තිබෙනවා. මොහුගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 නියුමෝනියාව සමග ඇති වූ ආඝාතයයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 124ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර පසුගිය දිනක අටළුගම ප්‍රදේශයේ 86 වැනි කාන්තාවක් නිවසේදී මියගොස් ඇති අතර සිදු කළ PCR පරීක්ෂණ වාර්තා අනුව ඇය කොවිඩ් ආසාදිතයෙකු බවට අද දින තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර COVID-19 වෛරසය ආසාදිනේ වූ ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් වාර්තා වූ ප්‍රදේශ දෙකකට අද සිට නැවත දිනුම් දිනතුරු සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. ඒ අනුව ගිනිගත් හේන බ්ලැක් වෝටර් වත්ත ඉහළ කොටස සහ වැලි හොය දඬු කැලේ පහළ කොටස යන ප්‍රදේශවලට මෙලෙස සංචරණ සීමා පැනවීමට කටයුතු කළ බවයි අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ. කොවිඩ් වෛරසය ලෝ පුරා මාරාන්තික ලෙස පැතිර යාමත් සමග ඊට නිසි ඖෂධයක් සොයා ගැනීමට ලොව බොහෝ රටවල් මේ වන විටත් කටයුතු කරමින් පවතිනවා. ඒ අනුව අමරිකානු ෆයිබර් සහ ජර්මානු බයෝ ඉන්ටෙක් ඖෂධ නිෂ්පාදන සමාගම් ඒකාබද්ධව නිපද වූ COVID-19 එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය හිමි වුණා. ෆයිසර් එන්නත පුළුල් භාවිතයට අනුමත කළ ප්‍රථම බටහිර රටවන්නේද බ්‍රිතාන්‍යයයි. එසේම රුසියානු වැසියන් සඳහා මහා පරිවාන වශයෙන් කොරෝනා එන්නත් ලබා දීමට එරට ජනාධිපති බ්ලැඩිමිර් පුටින් නියෝග කර තිබෙනවා. පුටින් විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය බලධාරීන් විසින් ෆයිසර් කොරෝනා එන්නත අනුමත කිරීමෙන් පැය කිහිපයකට පසුව බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව ඉදිරි සතියේදී එම කටයුතු ආරම්භ කරන බවයි ජනපති පුටින් ප්‍රකාශ කර තිබෙන්නේ. ඒ සඳහා රුසියානු ස්පුටනික් 5 COVID-19 එන්නත් මාත්‍රා මිලියන දෙකක් දැනටමත් නිෂ්පාදනය කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. එය 95% ක්‍රියාකාරීත්වයකින් යුක්ත බවද රුසියානු විද්‍යාඥින් පවසනවා. මහර බන්ධනාකාරයේ ඇති වූ ගැටුමින් තුවාල ලබා උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඊයේ රාත්‍රියේ පලා ගිය රැඳවියා අද පෙරවරුවේ ඔරුගඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. අද පාර්ලිමේන්තුවේදීත් මෙම සිදුවීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් අදහස් පළ කළා. මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් තුවාල ලබා උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිටි රැඳවියෙකු ඊයේ රාත්‍රියේම රෝහලින් පලා ගොස් තිබුණා. අද පෙරවරුවේ බන්ධනාගාර බුද්ධ්‍යංශ සමාජිකයන්ගේ මැදිහත්වීමෙන් පලා ගිය රැඳවියා අත්අඩංගුවටගෙන තිබෙනවා. උරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් මෙම රැඳවියා ඉන් අනතුරුව PCR පරීක්ෂණයකට යොමු කිරීම සඳහා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා. උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ තුවාල ලැබූ රැඳවියන් අතරින් 20කට ආසන්න සංඛ්‍යාවක් තවමත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි එමරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා සඳහන් කළේ. මෙවන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කළ පංචපුද්ගල කමිටුවද මෙවන විට ගැටුම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ ඇති අතර එම කමිටුව විසින් ගැටුමට හේතු කරුණු සහ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරියේදී නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත. මහර බන්ධනාගාරයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. නේවාසිකයන්ගේ පවුල්වල ඥාතීන්ට කියන්න කැමති කලබල වෙන්න එපා. සුරක්ෂිතව ඥාතීන් බන්ධනාගාරයේ සිටිනවා. මේ වන විට ඒගොල්ලන්ගේ පවුල්වලට කතා කරලා ඒගොල්ලන්ගේ තත්ත්වය ගැන ඒගොල්ලන්ට කියන්න අවස්ථාවක් සලසලා දීලා තියෙනවා. කලාකාරී හැසිරුණු සිරකරුවන් අපි ඔවුන්ට විරුද්ධව විනය අනුකූලව කටයුතු කරන අමියගේ අයගේ අනන්‍යතාවය අපි මේ වන විට
පුජ්‍යරයන්ට දැනුම් දීලා තියෙනවා. බන්ධනාගාර නිලධාරීන් කිසිම අවස්ථාවක නේවාසිකයන්ට පහර දීම සඳහා බන්ධනාගාර තුල සිටියේ නැහැ. අපි බන්ධනාගාරයේ නිදී සිටියේ. අපි දොරටු ආරක්ෂා කරගන්නු සහ බන්ධනාගාර පරිසරය ආරක්ෂා කරගන්නු සිටියේ. අභ්‍යන්තර ගැටුම් මේගොල්ලන්ගෙන් තමයි සිද්ධ වුනේ. විශේෂයෙන්ම මෙම බන්ධනාගාර නීති පද්ධතිය තුල බන්ධනාගාර තුල ඉඳගෙන විනය විරෝධී කටයුතු කරනවා නම් ඒගොල්ලන්ට උපරිම වශයෙන් මහේස්ත්‍රාත්තුමාලාව බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයෙන් වසර 5ක සිරදඬුවම නියම කිරීමේ හැකියාව තියෙනවා. මාසික වගේ කාලයක තුල අපි මේ බන්ධනාගාර ජනගහනය වැඩි වීම සම්බන්ධයෙන් අපි සෑහෙන සාකච්ඡා ගණනාවක් අපි සිද්ධ කරා. ගරු නීතිපතිතුමා සමග සාකච්ඡා කරා. අධිකරණ අමාත්‍යතුමා පුජ්‍යලිකව මැදිහත් වෙලා ඒ අවශ්‍ය කාරණා කරන්න කියලා ඉවරලා ගරු නීතිපතිතුමා එහි ඉල්ලා සිටියා. ගරු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්නත්ති මැතිතුමා ඊයේ මහර බන්ධනාගාරයේ සංචාරයක් කරා. සංචාරය කළා විශේෂයෙන්ම දේපල ආලාභාන් සම්බන්ධයෙන් මේ කරලතු ආකාර සම්බන්ධයෙන් නිරීක්ෂණයක් කරා. ගරු අමාත්‍යතුමා විසින් බන්ධනාගාර නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. මේ වකටනමින් පිළිසකර කරන කරන්නේ අවශ්‍ය පහසුකම් සලසා දෙන බවට එතුමා පොරොන්දු වෙනවා. අද දින පාර්ලිමේන්තුවේද පක්ෂ විපක්ෂ දේශපාල නියෝජිතයින් බන්ධනාගාරයේ ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. පත්කරන ලද විමර්ශන කමිටුව විසින් ලබා දෙන ලද නිර්දේශන අනුව ඉදිරි පියවර ගැනීමට නියමිතය. බන්ධනාගාර රැඳවියන්ගෙන් PCR පරීක්ෂණ 11500ක් පමණ මේ වන විට සිදු කර ඇත. ක්ෂණික ප්‍රතිජේහ ජනක පරීක්ෂණ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් සිදු කිරීමටද ක්‍රියාත්මක කර ඇත. මීට අමතරව බන්ධනාගාර රැඳවියන් බන්ධනාගාරයෙන් මුදා හැරීමට පෙර ප්‍රතිදේහ පරීක්ෂණ ඇන්ටිබොඩි ටෙස්ට් සිදු කිරීමටද තීරණය කර ඇත. සභාවේ ප්‍රකාශ වුණා මේ මහර සිද්ධිය අදිසි හස්තයක් ක්‍රියාත්මක කරයි කියලා. සමහරෙක් කිව්වා රිවර්ස් කියන පෙත්තක් නිසා ලේ දකින්න තියෙන ආසාවෙන් මේ සිද්ධවීම සිදු වුණයි කියලා. රැඳවියන්ගේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ භාරව සිටින නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වියත් මගේ සමාජිකයෙක්. ඔහු තමයි වැලිකඩින් මහරට රැඳවියන් ටික යවලා තිබෙන්නේ. ඒ නිසා තමයි මේ පොකුර නිර්මාණය වුණේ. ඒක සාවද්‍ය ප්‍රකාශයක්. ඔව් වියත් මගේ සමාජිකයෙක් නෙවෙයි. පාර්ලිමේන්තුව අවස්ථාවක් කරගන්න එපා. තමන්ගේ දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මකරන මේ වගේ අවස්ථාවක. ගරු විපක්ෂ නායකතුමා බැලුවා වියත්මකටත් ගහන්න. ඊළඟ වියත්මකටත් ඇදලා ගත්තා. මේකන සම්පූර්ණ පරීක්ෂණයක් කරන රජය. මම හිටපු කාමරේ හිටියා 51ක්. කොන්සේක මහත්තයත් හිටියා හිරේ. ඊළඟ රිමාන්ඩ් බාරේට පත් වුණාම එක කාමරයක හිටියේ 25 දෙනෙක්. ඒකේ බුද්ධිය ගන්න පුළුවන් හරහට විතරයි. මේ කෑගල්ල ඉද්දී 225ක් හිටියා 50ක් දාන්න පුළුවන් කාමරයක. සිරගෙදර වෙලා තියෙන දේවල් අපි දන්නවා. ඔබතුමාලේ කාලේ එක හිරගයක් හැදුවේ නැහැ. පවුගේ අවුරුදු පහේ තමුණාංශේලා. එක හිරගෙදර වැසිකිලියක් හදපු නැති ආණ්ඩුවා. මේ හිරකාරය වෙන හදා කරන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම අපි කරේ අපේ කාලවකවානුව තුල ළඟම පාසල හොඳම පාසල තුලින් පාසල් ඉදිකරන එක. හිරගෙවල් හදන එක නෙමෙයි. අපේ අරමුණ උනේ පාසල් ඉදි කරලා තියෙන හිරගෙවල් ටික වහලා හිරගෙවල් වලට යන පුද්ගලින් ප්‍රමාණය අවම කරන්න. පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදු කරන විමර්ශන කිසිසේත් සැඟවීමට උත්සාහ නොකරන්නයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනෝ රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලීමක් කරනවා. සමකී ජනපල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා අද කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවීමට පැමිණියා. ඒ මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමට නිර්දේශ කර ඇතත් එය මෙතෙක් සිදු නොවීම පිළිබඳව කාදිනල් හිමිපාණන් දැනුවත් කිරීම සඳහායි. 8 පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වුණ නිර්දේශයක් බැටික්ලෝ කැම්පස් එකට අදාළ සියලුම වත්කම් සහ බැරකම් රජයට පවරාගෙන මේ විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්න කියලා. මේ විශ්වවිද්‍යාලයට ඉඩම දීලා තියෙන රජයෙන් මේ විශ්වවිද්‍යාලයට UGC එකේ කිසිදු අනුමැතියක් ලබා දීලා නැහැ. ඒ වගේම මේ විශ්වවිද්‍යාලයට සෞදි අරාබියෙන් බිලියන 8ක් ලබාගෙන තියෙනවා කියන එක තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. මහා බැංකුව දැනුවත් නැහැ. මේක ණයක්ද? මේක ගෙවිය යුත්තක්ද? මේ හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා කියනවා මේක ණයක් කියලා. එහෙමනම් මේ ණය ගෙවන්නේ කොහොමද කියන එක පිළිබඳව රීපේමන්ට් ස්කීම් එකක් නැහැ. එහෙමනම් ඒ පිළිබඳව රජය ගන්නා වූ ක්‍රියාමාර්ගය මොනවාද? ඒ නිසා අද දිනේදී අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ අවධානය යොමු කරලා මෙම හමුවෙන් අනතුරුව කොළඹ අගරදුකුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද මෙලෙස මාධ්‍යට අදහස් පළ කළා. 269 දෙනෙක් පිළිගත්තු තවත් 100 ගානකට වැඩි අංගවිකලයන් බවට පත් කරපු මේ මහා පාස්කු ප්‍රහාරය. ඒ ප්‍රහාරය පිළිබඳ ඇත්ත తත්වය තවදාද එළියට එන්නේ කියන එක ගැන තමයි බලාගෙන ඉන්නේ. අපි දකිනවා හුඟක් දුරට රෑ ගැනීම කටයුතු සිදු වෙලා තියෙන්නේ, කරුණු ප්‍රශ්න කිරීම අරම සිදු වෙලා තියෙන්නේ. දේශපාලන ලෝකයේ මේකට වගකිව යුතු අය සහ ආරක්ෂක අංශවල විමර්ශන කරපු නිලධාරීන් ඒ අයගේ වගකීම ගැන තමයි වැඩි දින ගණනක් යොමු වෙලා තියෙන්නේ කියන එක අපිට පැහැදිලි වෙනවා. ඒකත් එක්ක තියලා බලනකොට මේ බෝම්බ තැබීම, ඒකට අනුග්‍රහ දැක්වීම, කාරණාවලට මුදල් හදල් ලබා දීම,
ඒවා පිළිබඳව අපිට සෑහීමකට පත් වෙන්නට පුළුවන් ප්‍රමාණයක ඉන්වෙස්ටිගේෂන් එකක් හෝ පරණ විපරම් කිරීමක් සිදු වෙනවද කියන ප්‍රශ්නයක් තාමත් අපේ හිතේ ඉති වෙලා තියෙනවා. ඒක ඒ තත්ත්වයෙන්ම පවතිනවා කියලා අවංසනාවන්ත ලෙස කියන්නට ඕනේ. රජයෙන් නිර්දේශ දෙන්නේ මේ ඉන්වෙස්ටිගේෂන් එක පිටිපස්සට තල්ලු කරලා දාන්න එපා. නිදා ගන්න හොඳ නැහැ මේ කරුණ සම්බන්ධ මේ සිදුවෙච්ච සිදුවීම සම්බන්ධ. මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම අර වෙනදා සිදු වුණා වගේ කාපට් එක යට හංගන්න කිසිම උත්සාහයක් දැරිය යුතු වන්නේ නැහැ. ඒවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ වගකිව යුතු රජයේ. පවතින තත්ත්වයේ හමුවේ එළඹෙන වසරේ මාර්තු මාසයේ සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලද එළඹෙන වසරේ මාර්තු මාසයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි. හැකිතාක් ඉක්මනට විභාගයට පෙනී සිටින අපේ දූ දරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිත කරමින් සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීමට ඒ අවශ්‍ය දින 9 හැකිතාක් ඉක්මනට සොයා ගැනීම තමයි අපේ ප්‍රයත්නය වෙලා තිබෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මාර්තු මාසය තුල සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීමට පුළුවන් වෙයි කියලා. ඊට වඩා කල් දැමීම අවශ්‍යයි කියලා මේ අවස්ථාවේදී අපි හිතන්නේ නැහැ. මාර්තු මාසයේ විභාගයේ පැවැත්වුවොත් අපි විශ්වාස කරනවා මාස 3ක් ඇතුළත අපිට මේ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට පුළුවන් වෙයි කියලා. අපේ මේ දූ දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන් ජූනි විතර වෙනකොට. ජූලි මාසයේ උසස් පෙළ පන්ති මේ දූ දරුවන් සඳහා ආරම්භ කිරීමට පුළුවන් වෙනවා. ඒතොර සැප්තැම්බර් දක්වා ඉන්නේ නැතුව ජූනි මාසයේ ප්‍රතිඵල නිකුත් කළා ජූලි මාසයේ උසස් පෙළ පන්ති ආරම්භ වෙනවා නම් එතකොට අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාඩුවක් වන්නේ නැහැ. රටේ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට වත්මන් ආණ්ඩුවට හැකියාවක් ඇද්දැයි ගැටලුවක් පවතින බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වමින් මේ මහතා මේ බව පැවසුවා. ජනතාව ඔක්කොම ආපහු හැරිලා බලන්න. තෙන්දි අපි හොයලා බලන්න ඕනේ අපි ගත්ත තීරණ හරිද? අපි ඉක්මන් වුණාද? එම නැත්නම් අපි ජාතිය ආගම බෞද්ධ සිද්ධාස්ථාන දේශපාලන සඳහා පාවිච්චි කළාද? ඒ වගේම ආණ්ඩුව සිවිල් සමාජය නිවැරදි තීරණ ගත්තාද? අපි රැවටුණාද? අපි රැවට්ටුවද? මෙන්න මේ ප්‍රශ්න වලට අපි හිතනවා තමන්ගේ හදවතට අත තියලා මේ හිතන දුන කාලේ ඇවිල්ලායි කියලා. අපිට මතකයි රට සේවය කිරීම සඳහා විශේෂ බලතල අවශ්‍යයි කියලා රජය 3/2ක ජනතාවෙම ශක්තිය ලබා දුන්නා. ඊට පස්සේ තවත් බලතල ඉල්ලුවා ඉතුරු වැඩ කොටස ඔක්කොම ගන්න මේ බලතල මදි තවත් බලතල ඕනේ කියලා. ඒ නිසා තමයි 20 වෙනි සංශෝධනය හරහා මේ බලතල ලැබුණේ. මේ තරම් බලතල තිබියදී ජනතාවගේ අවශ්‍යතා සැපවීමට රජය සමත් වී තිබෙනවාද? මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අද සහතික මිලට හාල් ගන්න බෑ, සහතික මිලට පොල් ගන්න බෑ, පරිප්පු ගන්න බෑ, ලුණු ගන්න බෑ, කහ ගන්න බෑ. රටම අනිත් පැත්තට හරවලා කර්මලා ගත්ත මේ බලතල වලින් ඇති ප්‍රයෝජනය මොකක්ද කියන එක තමයි අපි පුරවැසියන් වශයෙන් අපි හොයලා බලන්න ඕනේ. ඉතිහාසයේ රජයේ විසින් ගැසට් කළ පාලන මිල මේ ආකාරයට උල්ලංඝනය කරපු කාලයක් අපිට මතක නැහැ. එක සැරයක් නෙමෙයි, දෙසරයක් නෙමෙයි, තුන් සැරයක් නෙමෙයි, පසුගිය මේ වකවාන උතුර අපි දකිනවා මේ ගැසට් නිවේදනය අමු අමුවේ උල්ලංඝනය කරන. මේක රජයටත් අපි හිතන්නේ දැඩි අපහාසයක් කියලා. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 10 වන දිනය අදයි. අද දිනේ ආරක්ෂක අමාත්‍යාංශයේ මෙන්ම අභ්‍යන්තර ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයන්ට අයත් වැස් ශීර්ෂයන් පිළිබඳ විවාදයට ගැනුණා. මගේ ජීවිතේ අවුරුදු 40ක් වැකරේ රටේ ආරක්ෂාව වෙනුවෙන්. මගේ අවුරුදු 40 හමුදා ජීවිත කාලයේදී මම අවුරුදු 25ක්ම ගත කරේ යුද පිටියේ. රටේ පැවති භයානක යුද්ධය අවසන් කිරීමට මම විශාල වෙහෙසක් දැරුවා. අපි කාර්යාලයට වෙලා ඉඳගෙන අණ දුන්නේ නැහැ. කොළඹට වෙලා ඉඳගෙන අණ දුන්නේ නැහැ. ජයග්‍රහණයේ ලාභයට ආවෙත් නැහැ. සිවිල් පුද්ගලිය ඝාතනය කරේ නැහැ. එල්ටීටී එක කියන විදිහට 40,000ක් විදේශීය බලවේග කියන විදිහට හැබැයි අර පැත්තේ ඉන්න മന്ത്രി කියන විදිහට අර හැම වෙලේම කතා කරන විදේශීය කුමන්ත්‍රණ ගැන නෙවෙයි මම මේ කියන්නේ. කට ඇරියොත් විදේශීය කුමන්ත්‍රණ කුමන්ත්‍රණ ගඳ ගහනකම්ම කුමන්ත්‍රණ කුමන්ත්‍රණ. ඒවනේ මම කියන්නේ. 40,000ක් ඝාතනය වුණා කියලා චෝදනා තියෙනවා. නමුත් අපි හිතන්නේ උපරිම 5,000ක් 6,000ක් ඝාතනය වෙන්න ඇති. අපි 270,000ක් සිවිල් පුද්ගලයන් බේරාගත්තා. අපි යුද්ධය ඉවරලා ත්‍රස්තවාදීන් 12,000ක් පුනරුත්ථාපනයට අරලා අපි ඒගොල්ලෝ නැවතත් සමාජයට යොමු කරා.
ඒගොල්ලෝ ත්‍රස්තවාදී වැඩවලට නැවත නොයන වගේ වග බලා ගන්න එක රජයේ වගේ කීම් වෙලා තියෙනවා. ත්‍රස්තවාදී ගිනි පුපුරු අලුයට නැවතත් මතුවෙමින් තියෙනවා. කන්දපට අපේ පුටුවල වාඩි වෙලා හාන්සි පුටුවල ඉඳගෙන අර්ජන වර්ජන විතරක් කර කර අපි සියල්ල කරනවා. අපි රට සුරක්ෂිතයි. ඒ වගේ දේවල් හීන දෙක දෙක හිටියට මදි. මේවා ගැන සොයලා බලලා ගැඹුරින් අධ්‍යයනය කළා ඒ දේවල් අපිට කරන්න සිද්ධ වෙනවා. මහවිරු දින සමරීම කියලා මෙතන කතා කරන කට්ටිය හැම වෙලේම ජාතිවාදී අවුස්සන්න හදනවා. මහවිරු දින සමරන දෙන්න බෑ. LTT ත්‍රස්තවාදී තාමත් මේ රටේ තහනම් සංවිධානය සමහරු සංසන්දනය කරන්න හදනවා මේක JVP එකත් එක්ක. JVP එක රට බෙදන්න ගියේ නැහැ. නමුත් LTT එක කරේ රට දෙකට කඩන්න. එකන්ද අපේ රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවයට අහිතකර දේවල් වලට අපි කිසිසේත් නැවත ඔලු උස්සන්න ඉඩ දෙන්නේ නැහැ. මම දැක්කේ නැහැ අපේ වර්තමානයේ ත්‍රිවිධ හමුදා නවීනකරණයකට මුහුණ දුන්නා කියලා යුද්ධ විවරණයෙන් පස්සේවත්. බුද්ධ්‍යංශවල කිසිම වෙනසක් වෙලා නැහැ. එක්කෙනෙක් දෙන්නේ ජේෂ්ඨ නිලධාරී මාරු කරා කියලා බුද්ධිංශ ශක්තිමත් කළා ඉවරයි කියලා අවුරුද්දක් ඇතුළේ සතුටු වෙන්න බෑ. දැන් රට සුරක්ෂිතයි කියනවා සුරංගනා කතා. පසුගිය දශක කීපයේ තිබෙන අත්දැකීම් සැලකිල්ලට ගත් විට මද්‍රව්‍ය ජාවාරම් පාතාල මර්ධනය පිළිබඳව අපේ වැඩි අවධානයක් යොමු කිරීම ඉතාමත් වැදගත් වන්නේ. බොහෝ වෙලාවට ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරත් ඒවාට සම්බන්ධ වීමේ තත්වයන් තුලයි. ජාතික ආරක්ෂාව පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයට තියෙන වගකීම නීති ආශාමයේ පැත්තෙන් එම අමාත්‍යංශයට තියෙන වගකීමත් මේ සියල්ල අද යහපත් ඉතා හොඳ වැඩපිළිවෙලක ක්‍රියාත්මක වෙනවා කියන එකයි මම විශ්වාස කරන්නේ. අපිට තියෙන ප්‍රධානම අර්බුදය අද පොලිසියේ විශාල ස්ට්‍රෙන්ත් එකක් නැහැ. විශාල අර්බුදයක් තියෙනවා. අද ඉන්නේ ඔෆිසර්ස්ලා වැඩි. සමහර පොලිසියවල අද CI මාත්‍රු ඉන්නවා 4 දිනක් එක පොලිසියේ. IP මාත්‍රු ඉන්නවා තව ප්‍රමාණයක්. සාජන් මාත්‍රු ඉන්නවා විශාල සංඛ්‍යාවක්. අද PC ඉතාම දැඩි ලෙස අඩු වෙලා තියෙනවා. මේකට හේතුව තමයි මේ බඳවා ගැනීම පරිපාටිය තුළ ඇතිලා තිබෙන ප්‍රශ්න බඳවා ගැනීම අඩු වීම. ලෝකයේ දක්ෂතම බුද්ධිංශය තියෙනවා කියලා එක පැත්තකින් සමහර ඇමතිවරු කියනවා. බුද්ධ්‍යංශයේ ක්‍රියාත්මක වෙලා මදුස්ස මරලා දාපු ඒ පාතාල කල්ලිය ගැන හොඩුවාවක් හොයාගත්තේ නේ බයිසිකලයකුත් අහු වුණා නේ 1989 රෝණ විජේ විරමාත්‍ය මරපු විදිය තාම හොයාගන්න බැරුණා කාටවත් ඒවා ඔක්කොම දන්නවා ඒ මරපු අයත් දන්නවා මරන්න ඔත්තු දීපු අයත් දන්නවා හැබැයි ඒ ඝාතකයන්ගෙන් අපි සාධාරණේ බලාපොරොත්තු වෙන්නේ නැහැ මාධ්‍යයට වීඩියෝ පටියක් නිකුත් කරන්නේ ඒ වීඩියෝ පටිය තිබුණේ ඉරකරුවන් දෙගොල්ලක් අතර ගහගන්න එක මෙතන වෙඩි දැමීමක් සිද්ධ වුණා කියලා බන්ධනාගාර කොමසාරිස්වරයා සහකාර කොමසාරිස්වරයාම කිව්ව නියෝග දුන්නා කියලා හැබැයි කෝ ඒ වීඩියෝ පටිය එක තැනකවත් වෙඩි තියෙන ඒවා වීඩියෝ වෙලා නැහැ දැන් ඒ ටික කොහොමද නැති වුණේ ප්‍රබන්ධ හදලා මේ ප්‍රශ්නේ අට ගන්න බෑ පොලිසිය ස්වාධීන ආයතනයක් විදිහට ගිනියම් දැන් සමහර තැන්වල අපි දන්නවා OIC ලාට කෝල් කරලා කියනවා ලී අල්ලන්න එපා වැලි අල්ලන්න එපා මේ තත්ත්වෙට ගියොත් ප්‍රශ්නයක් වෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර මහත්මයා අත්අඩංගුවට ගන්න තියෙනවා මේ රට විශිෂ්ට සේවයක් කරපු නිලධාරියෙක් මම කියනවා මේ ආණ්ඩුවේ හිටපු ඇමතිවරු ගොඩක් අයගේ නොඑක් චෝදනා ගැන මෙතුමා පරීක්ෂණ කරා ඒකද මෙතුමාට මේ ඇවිල්ලා තියෙන වෛරය කියලා මම අහනවා ඔව් රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා සමග කරපු සංවාදය අපි දැක්කා ඉදිරියට ඇවිල්ලා වළං හොදන් නම් කියලා කිව්වා ඉතින් ඒක සාමාන්‍යයෙන් පොලිස් නිලධාරියෙකුට සතු කාර්යයක් නෙමෙයි ඒක නිසා තමයි ඉතින් වගේ මාට විරුද්ධ සාක්ෂි තියෙනවා මානසික රෝගීන්ට දෙන්න ඕන කරන පෙහෙත් මේගොල්ලෝ යම් අවස්ථාවකදී පාවිච්චි කරනවා ඒ නිසා තමුනාන්සලා මේක ජාතික ආරක්ෂාව විඳ වැටි මේ ප්‍රශ්නයක් හැටියට සැලකනවා නම් ඒක මුලාවක් PCR පරීක්ෂණ ඉල්ලලා මේ සිරකරුවන් කැරලි ගහුවයි කියනවා නම් ඒක සම්පූර්ණ මිත්‍යාවක් බටහිරට ඕන කරන රසමසවුරු ටික නිර්මාණය කරගන්න එක එක මෙහෙම යනවා ස්විස් නාඩගම නැටුවේ ඒකට අපි නීති අතට අරගෙන නැහැ අද අරලිය ගහ මන්දිරයේ ඇමතිවරු රස්සලා තීරණය කරන්නේ නැහැ පොලිසිය දේශපාලනඥයෝ කියන පදේ නටන්න ඕනද නැක් නෙවෙයි ස්වාධීන කරනවයි කිය කියා තෝර තෝර පලිගත්තු එක තමයි දඩයන් කරපු එක තමයි කලේ එහෙම කරපු අය අද කතා කරනවා ස්වාධීන පොලිසියක් නැහැ හරියා හරිම දුකයි කනගාටුයි කියලා මෙතන හුටු පෙර පෙර නහයෙන් අඩන්න ගන්නවා ජාතික ආරක්ෂාව ගැන ඉහෙලින්ම කතා කරලා ආපු තමුන්නාන්සලා බාරේ ඉන්න සිරකරුවන් නැත ආරක්ෂා කරගන්න බැයි නා ඒක කොහොමද ආරක්ෂාව ලබා දෙන්නේ කියන ප්‍රශ්නේ අපිට තියෙනවා පාස්කු ප්‍රහාරයට කලින් ආව චරිතයක් නාමල් කුමාර කියලා ඒ නාමල් කුමාර අපි දැක්ක අයියේ පෙරද ආයේ හඬපටියක් නිකුත් කරනවා මම ගරු ඇමතුමාලට කියනවා වහම පරීක්ෂණයක් පවත්වන්න මේ හඬපටිය ගැන මේකේ බරපතල කරුණු කාරණා ගන්නවක් කියනවා ගියසරත් හඬපටිය නිකුත් කරලා මාසය දෙකයි පාස්කු ප්‍රහාරය ආවා තා මාසකින් දෙකකින් තවත් ප්‍රහාරයක් මේ රටේ එල්ල වුණොත් ඒවට කවුදවත් කියන්නේ රජයේ ප්‍රධාන නිලධාරින්ට දැනුවත් කරපුවා මේ ගැන පරීක්ෂණේ හොයන්න එපා මේ ගැන වැඩි කතා කරන්න එපා කිව්වා මේව රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතල ප්‍රශ්න ඔබතුමාලා කියනවා නම් TNA සංවිධානය තහනම් කර යුතු දේශපාලන පක්ෂයක් කියලා ඒකට අපි විරුද්ධයි. මේ රටේ කවුරුත් එක වගේ. සිංහල මුස්ලිම් ද්‍රවිඩ කිව්වට අපි සේරම එක වගේ. නන්ටික විතරයි වෙනස්. TN එක තහනම් කරන්න කියලා කිව්වේ TN එක මෙතන ඇවිල්ලා බෙදුම් වාදයේ පතුරවන ඉඳ තමයි මම තහනම් කරන්න කියලා කිව්වේ. වෙන වාක කින්ද නෙමෙයි. පිල්ල යල්ලව ඔඩොක්කෝ දාගෙන හොරතල් කරන ගමන් කියනවා TN එක සංවිධානයව තහනම් කරන්න කියලා.
ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය තුල ප්‍රචලිත කිරීමට මහත් උත්සාහයක් දරමින් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් ලබා දීම වෙනුවෙන් ව්‍යාපාර රැසක නිර්මාතෘවරයෙකු ලෙස කටයුතු කළ හිව්චේ ව්‍යාපාරයේ සභාපති හියුබර්ට් සිරිපාල ජයකොඩි මහතා ජපානයේදී අභහව ප්‍රාප්ත වී තිබෙනවා. ලොව පුරා ප්‍රසිද්ධියක් උසලන එක්ස්පෝ ජාත්‍යන්තර වැඩසටහනේ නිර්මාතෘවරයා වන්නේද හිව්චේ ව්‍යාපාරයේ සභාපති හියුබර්ට් සිරිපාල ජයකොඩි මහතායි. එක්ස්පෝ වැඩසටහන හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හා සම්බන්ධ කරමින් ශ්‍රී ලංකාවේ දේශීයත්වය, දේශීය නිෂ්පාදන, දේශීය කලාව ලොව පුරා ප්‍රචලිත කිරීමට ඔහු දැවැන්ත මෙහෙවරක් කරනු ලැබුවා. අද වන විටද ඉතාම සාර්ථක වැඩසටහනක් බවට පත්ව ඇති එක්ස්පෝ වැඩසටහන හරහා ශ්‍රී ලංකාව සහ ජපානය අතර ගොඩනැගී ඇති මිත්‍රත්වය අතිමහත්. විශේෂයෙන්ම ශිරෝහානා මල් ව්‍යාපාරය හරහා ශ්‍රී ලංකාව සහ ජපානය අතර ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගමින් ඒ තුලින් අද දක්වාම මෙරටට ගෙන දී ඇති විදේශ විනිමය අතිවිශාලයි. බ්‍රිතාන්‍ය මහ රජුණකෙන් මෙන්ම ජපාන රජුගෙන් පවා එතුමන් ගරු බුහුමන් ලබා තිබෙනවා. ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ගොඩනැගමින් දැවැන්ත වෙළඳ ව්‍යාපාරයන් රැසක් දෙරට අතර හුවමාරු කරවීම උදෙසා ජපාන් ශ්‍රී ලංකා මිත්‍රත්ව වෙළඳ සංගමේ සභාපති ධුරය දරූ කාලයේදී ඔහු සිදු කළ මෙහෙවර අතිවිශාලයි. ජපානය පුරා ප්‍රාන්ත රැසක දේශීය ආහාර වර්ග ප්‍රචලිත කරමින් ශ්‍රී ලංකීය සුපිරිපන්නේ ආපන ශාලා රැසක් ස්ථාපිත කිරීමටද එතුමන් කටයුතු කළා. දියණියකගේ සහ පුත්‍රයෙකුගේ ආදරණීය පියාණන් වූ හිව්බට් සිරිපාල ජයකොඩි මහතා ජපානයේදී අභව ප්‍රාප්ත වන විට 86 වෙනි වියෙහි පසු වුණා. එතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් පවසන්නේ. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. महजन आरक्षक अमात्यांशे नव अमात्य रियाद्मिराल सरत वीरशेखर महता पसुगियदा एम अमात्यांशे वेडबार गेनिमेन अनतुरुव एम अमात्यांशेट अयत सिविल आरक्षक देपार्तमेंतुवे अध्यक्ष जनरल रियाद्मिराल आनंद पीरिस महता विसिन ये दिन निलवशेन बेहदकीम सिदुवी तिबेनवा. ප්‍රවීණ මාධ්‍යවේදී කලාශූරි ආචාර්ය එඩ්වින් නාරියදාස මහතාගේ අද දිනට යෙදෙන ජන්මදිනය නිමිත්තෙන් ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඒ මහතාගේ නිවසට ගොස් සුබ පැතුම් එක් කර තිබෙනවා. මාතලේ මහනගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ඩල්ජේ තලු විහාරයේ මහතායි මදුරෙන් නිවත් කර තිබෙනවා. ඒ බව ගැසට් නිවේදනයක් මගින් ඊයේ දින නිකුත් කර තිබුණා. ඒ අනුව මාතලේ මහනගරාධිපතිවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා එම නගර සභාවේ දැනට උපනගරාධිපති ලෙස කටයුතු කරන සඳනම් ප්‍රකාශ් මහතා පත් කර තිබෙනවා. දෙසැම්බර් මාස 2 දින ගැසට් පත්‍රයක් මගින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යූ ගමගේ මහතා මහා නගරාධිපති ධූරයෙන් පහ කරනවා. මේ පහ කිරීමට මම විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. අත වශයෙන්ම මාව පහ කරන්නට පෙර මට අඩුම ගානේ පරීක්ෂණ වාර්තාවේ පිටපතක් දෙන්න ඕනේ. ඒ කොමිසමේ වාර්තාව තවම මගේ අතට ලබලා දෙන්නේ නැතුව කොයිතරම් ලස්සනට දේශපාලන දඩේම කරනවාද කියලා බැලුවොත් මේ අයම තනි ඒකාධිපති තීන්දුවක් අරගෙන මගේ ධූරය පහ කරනවා. මාව පත් කිරුවේ ජනතාව. අද පෙරවරුවේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් හොරවල මීගහතැන්න මාර්ගයේ මොරගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය හරහා ගමන් කරමින් සිටි හඳුන් දිවියෙකු වාහනයක ගැටේ මියගොස් තිබෙනවා. ගාල්ල තල්ගම්පල ප්‍රදේශයේ පිහිටි රෙදිපිලි වෙළඳ සැලකට පසුගිය පළවෙනිදා පස්වරුවේ පැමිණි තරුණෙක් එහි තිබෙන නිමි ඇඳුම් සොරකම් කරන ආකාරය අදාළ වෙළඳ පොලේ පිහිටි ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. තවත් විශේෂ ප්‍රවෘත්තියක් ලැබෙනවා. මේට සුළු මොහොතකට පෙර අද දවසෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 350ක් ලෙස සටහන් වෙනවා. අද දවසෙන් කොවිඩ් ආසාදිතින් 350ක් වාර්තා වන බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. අප ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් සමු ගන්නවා යලිත් හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්තියේ තුලින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.